ආසියාන් කුසලාන් ක්‍රිකට් තරගාවලියේ සුපිරි හතර වටේ ප්‍රථම තරගය ලෙස පැවති බංග්ලාදේශ කණ්ඩායම සහ පාකිස්තානය අතර තරගයෙන් පාකිස්තාන් කණ්ඩායම කඩලු 7ක විශේෂ ජයග්‍රහණයක් වාර්තා කළා. පාකිස්තානයේ ලාහෝර් ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේදී කාසිය වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළත් ඔවුන්ට ලබාගත හැකි වූයේ සියලු දිනා දෙවි ලකුණු 193ක් පමණයි පන්දු 38යි පන්දු 4ක් අවසානයේදී. නමුත් පිළිතුරු ලෙස පාකිස්තාන් කණ්ඩායම පන්දු 39යි පන්දු 3කදී කඩලු 3ක් පමණක් දැවීමේ ඉලක්කය පසු කරා ලකුණු 194ක් ලබා ගත්තා. මෙහිදී පාකිස්තාන් කණ්ඩායමේ ඉමාමුල් හක් ඔහු ලබාගත් ලකුණු 78 පන්දු 84කදී, ඒ කියන්නේ ඔහුගේ පිටිහරඹයක් සහ බංග්ලාදේශයට එරෙහිව පන්දු යැවීමේදී, හැරිස් රාව් පන්දු 6යි ලකුණු 19කට කඩලු 4ක් ලබා ගැනීමෙන් පන්දුවෙන් දැක්වූ දස්කම් හේතුවෙන් මෙම තරගයේ ජයග්‍රහණය පහසුවෙන් පාකිස්තානය ලබා ගැනීමට හැකියාව ලැබුණා. හැරිස් රාව් වේග පන්දු යවන්න ඔහු ලකුණු 19ට කඩු 4ක් දවා ගැනීම හේතුවෙන් ඔහුට තරගයේ වීරයා සම්මානය පවා හිමි වුණා. ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායමට සුපිරි හතර වටේ ප්‍රථම තරගයෙන් පරාජයත් වීමට සිදු වුණා පාකිස්තානය ඉදිරියේ. මෙහිදී බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රතිකරණ පැත්තෙන් ගත්තොත් ආරම්භක ප්‍රතිකාර මොහමඩ් නයිම් ඔහු ලකුණු 20ක් ලබාගත් පන්දු 25කදී, ඊට අමතරව ශකිබ් අල් හසන් නායකයා අර්ධ ශතකයක් වාර්තා කළා පන්දු 57කින් ලකුණු 53ක් ලබා ගත්තා. ඒ වගේම මුෂ්විග රහීම් බංග්ලාදේශ කණ්ඩායමේ ගැලවුම් කාර්යය හැමදාමත් ඉදිරියෙන් සිටින පිතිකරුවා කඩුල් රකින්න ඔහු ලකුණු 64ක් ලබාගත් පන්දු 87කදී, ඒ අනුව තමයි ඔවුන් ලකුණු 193ක් කරා ගියේ. පන්දු යැවීමේදී නසීම් ෂා කඩුල 3ක් දවා ගත්තා පන්දු 5යි පන්දු 4කදී ලකුණු 34කට. ඒ වගේම හැරිස් රාව් අනෙක් වේග පන්දු යවන්නා ඔහු කඩලු 4ක් ලබා ගත්ත ලකුණු 19කට. පාකිස්තාන් කණ්ඩායමේ පළමු කඩුලු ලකුණු 35දී දැවි ගියා. ෆාකා සමාන් ලකුණු 20කට දැවි ගියා. ඉන් පසුව ඉමාමුල් හක්ට එකතුනේ බාබා සාම් ලබා ගත්ත ලකුණු 17ක් පමණයි. තුන්වන කඩුල වෙනුවෙන් ලකුණු 85ක අගනා සමරතාව ගොඩනැග්ගුවා පාකිස්තාන් කණ්ඩායමේ කඩුලු රකින්න මොහමඩ් රිස්වාන්. ඔහු නොදැවි ලකුණු 63ක් ලබා ගත්ත පන්දු 79කින්. මොහමඩ් රිස්වාන් සහ ඉමාමුල් හක් අතර තමයි තුන්වන කඩුල වෙනුවෙන් ලකුණු 85ක අගනා සමරතාවක් ගොඩනැගුණේ පාකිස්තාන් කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කර ගැනීමට. පන්දු යැවීමේදී සාර්ථක වුණේ ටස්කින් හමට්, ඒ වගේම ෂෝකුල් ඉස්ලාම් සහ මෙහිදී හසන් ඔවුන්ගේ කඩුලි බැඟි දවා ගත්තා. ඒ අනුව මෙම තරගයේ ජයග්‍රහණය පාකිස්තානට හිමි වන වාගේම ඔවුන්ගේ ඉදිරි තරඟ සියල්ල, ඒ කියන්නේ තවත් තරඟ දෙකක් හෝ වටේට ඉතුරු වෙනවා. එම තරඟ දෙක පැවැත්වෙන්නේ කොළඹදී. බංග්ලාදේශ් කණ්ඩායමට තවත් තරඟ දෙකක් තියෙනවා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සමග. කෙසේසත් තරගාවලියේ ඉදිරි තරඟ කොළඹින් පිට පැවැත්වීමට තීරණය කරත් කාලගුණික තත්ත්වය සලකා බැලුවහොත් කොළඹින් පිටත් කොළඹත් කාලගුණික තත්ත්වයේ වෙනසක් නොමැති නිසා යොදාගත් පරිදිම ඉදිරි සියලු තරඟ කොළඹදී පැවැත්වෙන්නේ. ඒ අනුව ශ්‍රී ලංකාව සහභාගී වෙන ප්‍රථම සුපර් ෆෝ වටේ තරඟේ පැවැත්වෙන්නේ බංග්ලාදේශයට එරෙහිව සැප්තැම්බර් මාස 9 වෙනිදා. ඊට පසු සැප්තැම්බර් මාස 10 වෙනිදා පාකිස්තානය සහ ඉන්දියාව තරඟ වදිනවා. සැප්තැම්බර් 12 වෙනිදා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව නැවතත් තරඟ වදිනවා. ඊට අමතරව සැප්තැම්බර් 14 වෙනිදා පාකිස්තානය සහ ශ්‍රී ලංකාව තරඟ වදිනවා. සැප්තැම්බර් 15 වෙනිදා ඉන්දියාව සහ බංග්ලාදේශය සුපර් ෆෝ වටේ අවසන් තරඟ ලෙස හමු වෙනවා ඇති. අවසන් මහා තරඟේ පැවැත්වෙන්නේ සැප්තැම්බර් මාස 17 වෙනිදා. මෙම සියලුම තරඟ දිවා රාත්‍රී තරඟ ලෙස කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.